මෝහක්කයෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුවතරා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ? ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්නත්න බුදුරජාණන් වහන්සේ මතුකරපු අවබෝධය ලෝක කිසිම කෙනෙකුට මුණ ගැහෙන විදි එකක් නෙමේ. හතුදැ සමාධිය කියන එක 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 මට්ටමේ තියන්න පුළුවන්. බුදුරජනස පහළ වෙන කාලෙත් සමාධිය තිබුණ. ලසීල සමාධී ප්‍රඥා කියෙකවට සමාධිය කියන්නේ බුදුරජාණන් වහන්සේ මතුකරපු එක නිෙමි. හැබැයි බුදුරජාණන් වහන්සේ මතු කරපු සමාධී මට්ටමත්තිනෝ එක ලෝක කොහෙත් මතු වෙලා නෑ. සමාධිය නිවීමට මාවතක් කියලා ඉදියාව හිටපු අය හොයාගෙන තිබුණා ඒකන ඉන්දයාාවේ හිටපු විවිධ ශ්‍රමණ කණ්ඩායම් වනන්තර ගතව භාාවනා කල ඉති එයායි ළඟටගහි බුදුරජාණන් වහන්සේ බෝධි සත්වරයක්විදිට හොයලත් බැලුවනේ මේ මොකත් දොයා කියන්න කතාව කියලා එතකටන අර පළව නිදිහානයේ දෙව නිදිහාානය තුන්වවෙ නිදිධානය හතර ව නිධානය අරූපාාවචර දිහානය හම්බ වුණේ නැවතේ නම් සමාධිය කිය එක අලුත් කතාවක් නෙමේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු කතාවක් නෙමේ ඒක සමකාලීන භාරතියෙ ගැන්විම්මල තිබිලා තියෙනවා. හැබැයි බුද්ධ දේශනාවේ තියෙනවා මේ ආනන්තරික චේතෝ සමාධි කියල ඒක ලොකෙකො හෙවත් නෑ. ආනන්තරිය චේතෝ සමාධී. එතකොට ඒක තමයි අවෝධයට දුෂ්කරම දේ. බුදුදාමී සමාධී හරය තමයි ආනන්තරික චිත්ත සමාධිය කියන එක ඒ අනන්තරික චිත්ත සමාධී කියන්නේ අරහත් පලට ඒක ලෝකෙක් කොහෙවත් කතාවෙන් නැහැ එතකොට බිවිධ ඥානයේ සීමා කතා කරන අකුපා ඥාණං කියනක බුද්ධ ාසනයෙන් හැර ලෝකෙ කොහෙවත්න අකුප්පා ඥානං කියනක ඒක උපදවඩ අතිශය අමාරුයි ඒ අකෝප්පය ඥානය උපදවන්ඩ අමාරුයි අනේ වගේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ සීමාව ටික් හිත වඩන භාවනා කරන කෙනෙකුට තමයි මේවායි උපකාරාර්ත්ථය තියෙන්නේ. නමුත් මේ එහෙම අවබෝධය කරා යන්නේ නැති කෙනෙකුට මේ ධර්මකතා විචරව වටිෙත් නැතිබින්න පුළුවන් නමුත් බුදුරජාන්නස වදාළ සීම තියෙනවා.ඒවා ලෝකෙ කිසිම් ශ්‍රමණ කණ්ඩායමක් වත් මේ දක්වාම, ආගමික මතවාදයක් විදියට මතු වුණු කිසිම තැනක ස්මතු වෙන එකක් නෙමයි එ නිසා බුද්ධ ශාසනය තුළ පවතින ගැඹුර අපි ටිකටිපරස කරගන්නට ඕන එහි නිස් පරිස කරගන්නේ නැතුවා අපට අවබෝධය කනාා යන්න පුළුවන්කමක් නෑ එන අවබෝධය කරා යන ශ්‍රාවක ඉතාම පරිස්සමින් තමන්ගේ අභ්‍යන්තර ප්‍රප්තිය විමර්ෂණය කරලා බලන හැකිියාව තියෙන් දෝට. අවබෝධය කරා යනවා නං එයාට පිකුඩාක් කියව ඔන්න අවබෝධ කරගන්න. අවබෝධය කරා යනවා නං මූලික තත්ත්යේ තමයි සුතමය ඥානයේ කියන එක. හොට දේශ නහඩෝන්. එතොට ඒ දේශනාව තුළින් අපිට අපි බලන්න ඕන අපිට අවබෝධය කරා යන්න තියෙ මොකද මොනවද අවබෝධ කරගන්න තියන්නේ මොනෝවද කරන්න තියන මොවක්කලුත් අවබෝධයරා යන්න පුළන් අවබෝධ කරා යන්න ඕන යොකු හදන්ඩුව අඩුවන් නැතුව අහගන්න ඕන දැ මේ අෝ අවබෝධය කියකෙන ඇයි අවබෝධයක් කරා යන්න ඕන මොනවගෙන අවබෝධ කළොද්ද නිවනට පත්වෙෙන්නේ ඇයි නිවනට පත්වෙෙන්න්න ඕන ඔන්නඇවිදිරි විමසගෙන යනකොට ඔගලන සංසාරය කියන්නමකදද නිර්වාණය කියයන්නේෙ මකදද ජීවිතය කියන්නේමකදද උපත කියන්නේ මොකක්ද මරණය කියන්නේ මොකක්ද පැවැත්ම කියන්නේ මොකක්ද නො පැවැත්ම කියන්නේ මොකක් දන්නනගේ ප්‍රධාන කතා ගොඩාත් මතක් වෙන්න ගන්න හර එක සුතමය ඥානයක පිටිකක් ස්වාදීනව හදන්න බැහැ. හොඳට ධර්මය හලතියෙන් ඕන. අනුපිළිවල්ට ධර්මය අහලතයෙන්න්න ඕනේය අුපිළිවලට නැතුම ිදේශාව කියල එකඒ කතාහනවට වඩා හොඳ අනුපිවල්ට භාග්‍යතුන් වහන්සකි බුද්ධ වචනය හලතියෙන් ඕන සුතමය ඥානයෙක් තමයි එක ඉතා වැදගදදේ. සුතමය ඥානය දැගුදා හරණයක් විදියට මේ ජීවිතයේ දුක පවතින නිසා තමයි බුදුරජාන්සික ධර්මය අවබෝධය කරයි අන්න ෝන් ඇදුකෙන්මි දෙන්නන කියන්නේ දුක ගැන කියන දුක්ක සමුදය ගැන කියනවා දුකේ නිරෝධදය ගැන කියනවා ඒවනි ක්‍රියා මාර් කියයන දුක නිටරදතකාමී පති ප්‍රතිපදාව කිය දෙැම් එතවට යා දැනගන්නට මොක අයහලා දයෙන්න්න ඕන ඒ චතුරාට සත්‍යයේ දී දුක කියන්නේ මෙන්න මේ අයි කියලා එතට දුක කියන්නේ මෙන්න මේ දී කියලා ඔගුල අහලතෙන්රෝන් එතු ඉඩිග රෝගල ප්‍රශ්ණ කරන්න ඕන දශනාවන් බිම්බලාගෙන ඉන්න හොඳ නෑදශන ප්‍රශ්න කරන්න හරි එහ සැපේ කියරගක් නැද්ද ලෝකි එත බුද්ධසාාසය මකද කියන්නේ. බුද්ධසාාසනය කවදත් හිරවෙන්නේෑ වෙලාම දේශනාවෙන් ප්‍රශ්න කරන්න ඕන දෙ බුදුරජාණන්සළඟටආපු එහෙමනිි හරි එහෙමනක් හොම වෙන්නඇත්තං ඔබහන්සි මෙ එහෙම වනේ කොහොමද කියලකයන් කීකේ ගුල්ලු ක් තරා විදික දහම් සාකච්ඡාවකින් තමයි සත්‍යය මතු කරගත්ත. එතකොට මේ දැන් දුක සතතියන ලෝකෙ පවතින්නේ එබඳු දුකකින් විිදීම ගැනනම් අපේ ප්‍රධාන අනුග්‍රහය සාකච්චාව කතා බහා දුකෙන් මිදීම පිණිස ක්‍රියාමාර්ගවල්ට එකතුෙන්ට ඕන නං දුෙන් මිදීම පිණිස ක්‍රියාමාර්ගවල්ට එකතුෙන් ඕනනං දුකේ ස්වභාවයක්කු මක්ද දුක කියන්නේ මොකක්ද කියලා පැහැදිලි වැටහීමක් තියෙන්ු එදේ පැහැදිි වැටහිීම ඇත ඔගුල ප්‍රශ් කරන්නුනා ඇතද හෙනම් ොදයි අපිහම පිළි ගන්නන් කියලා බිම්බලාගන්න හොඳනෑ එහන් ඕන හරි සැපේ දුකට විරුද්ධ වචන සැපය තැගුල්ු ලුහු බඳනි සැපයක් සැප කියලග නැද්ද. එත බුද්ධශාසනය කියනවා සැප කියල එකත් තියෙනවා සැපට වඩා දුකතියනවා. ඒ කතාවම කදද සැපත්තියන සුකාශවාදයක් තියෙනවා හැබැයි සුකාශවාදයට වඩා දුකාශවාදය වැඩි ඇයි අ සුකාශවාදය වෙනුවෙන් වැඩ කරන්න විච්චක මත් දුකක්මි. තැවගුල්ලු මේ වැඩ කරන්නේ හැම දෙයක්ම කරන්නේ සුකාශවාදයක් බලාගලන එතුො සුකාස්වාදයක් බලාගෙන වැඩකරන අපට සුකාශවාදය විරක් නෙමෙයි ලැබේනි දුකාශස්වාදයක් ලැබෙනවා එතවට දුකාස්වාදය තමයි වැඩීන්ති ැයි සුකාස්වාදය වෙනුවෙන් සාක්ෂාත් කරගන්න වැඩකරන එකම මොන තරන් දුකක්ද. එතකට තැන් ඔන්න ොහොම කියදදී සුකාස්වාදයයි දුකාස්වාදය අයි කියනෙක ඇතුළේ සුකාශවාද දුකාස්වාද උපේක්ෂා වසයෙන් විදින ආස්වාද. දහත්නිදීමුත් ඇතිවෙනවා හිටිගමක් අප කිසිම ඒ අරමුණු ප්‍රතිබද්ධව ඇති වෙන ස්පර්ශයේ නිසා අපිට සුකාස්වාදයක්වත් දුකාස්වාදයක්ත් ඇති වන්නේ මෙදහත්ව ඉන්න පුළුවන් හැබයි අවබෝධය පදරම් කරගෙන මෙැදහත්කමක් නෙමයි ඉතිං අපේ සිත මැදහත්ව පවතිනෝ පටිනාකම් හිටින්නෙම නෑ සමහරයායට ෙ සිවුම් සිවුම් ආස්වාදයක් තමයි සිවුම් එක්තර මානක සවභහය තු ලම හි ැතිල ති සිත ගැන ගැඹුරු දන්නේ නැති ෙකුට එමතේෙ ැ ඕලාලික වටෙන්නේ සුකාස්වාද දුකාස්වාදන එදොට එන සුකාස්වාදයක් තියෙන වන ලක ද්ුවට කමක් නැනෑ සුකාස්වාදය බිඳිලයනවා සුකාස්වාදය බිඳෙන එක දුකයි ආහෙන සුකාස්වාදයක් තුළත් දුක තියනවා දුකාස්වාදය උපදිනක දුකයි. සුකාස්වාදේ බිඳන එක දුකයි දුක්කාස්වාදේ උපදින එක දුකයි එතකොට විවේදනාව බුදුරජාන්සේ මොකටද පමා කරල පෙන්නන්නේ ඕක්කු මහලතියෙන් ඩෝඩ වේදනාව මොකට ද උපමා කරන්නේ දිය බුබුලකට දියබුබුලකට හටගන බිඳෙන ස්වභාවයකට දිය බුබල හටගත්ත ගවම් බිදිර යනුව හටගෙන නවා බිඳලයනු එතුොට හටගෙනාවට වඩා වැඩිවේගේකින් වැඩියයුද්ධුවයකින්ගින් බිඳිලයන දෙයක් විදියට තමයි ඔබමා තුළ හට ගන්න වේදනාව බුද්ධ වාසනය පෙන්නන්න එඉන සුකාශවාදයකුත් තියෙනවා හැබැයි ආස්වාදය පොඩ්ඩයිවිත් සුකාශවාදය බිඳනයක දුකයි දුක්කාආස්වාදය උපදිනේක දුකයි. එතුොදැන් ආස්වාදයන අපේ ප්‍රධාන සාකච්ඡාව සාමාන්‍යෙන් අශුෘතුවත් පෘථක්්ජනය ඕගොල්ල ඔක්කොම වැඩ කරණය ඔය වෙනව. ැ මේක මේ පො කොටසකට සාධාරණයි කොටසකට සාධාරණයි නිමී පින්වත්මි කොටසකට සාධනය හැමෝම ඔය වෙනුවන් වැඩ කරන්න ඔගුල අුරුදු හැත්තෑ පහක් විතර වැඩකලානං වැඩ කළේ සැලසුම් කලානන් සැලසුම් කළේ කතා කලානං කතා කළේ හැම්මත් දෙයක්ම කළේ ඔගුලු බලාපොරොත්තු වන ආස්වාදය ඔබේ වසගේ තියාගන්ඩ ඔබේ වසගේ තියාගන්් ට දැන් ගුල්ලගේ ජීවිත සන්දිියාවට ාවත්තවම වැඩ ඉවර වෙලා නෑනේ ඇයි ආස්වාදයෙන් සම්තෘතිමත් කොට ඉවරන්න ැරිවිවෙලා එකනේ තවත් වැඩ කරන්න වෙලාති තවත් ොනුමොනෝහරි සාක්ෂාත් කරගත්ව තත්පත් කරගත්තොත් වැඩ කළොත් තස්වාදයෙන් රදා පවතීවි කියලා හිතාගෙන න්න වැඩ ඉවර වෙලා නෑනේ නවතර අවබෝධයට පත් වනාම කතන් කරණයය කරන්න ුවන වැඩ ඉවර වෙලා ඉවරවෙලා එතකොර දැම්ම මේ වේදනාව ගැන එකන ගොඩාකේ ඕන්නන්නේ අවබෝධ තැනකින් අල්ලගෙන ඉස්රහට ඉසරහට අන්නතියෙන්. එක තැනකින් අල්ලගෙන ඉසරහට ඉසරහට අන්න තියෙන්. එතකොට දැන් සුකවේදනාවට බුද්ධසාසනය විරුද්ධකමක් දක්වන්න හැ සුකාස්වාදයට බුද්ධසාාසනය විරුද්ධන දුක්කාස්වාදයට බුද්ධ සාාසනය, කවරාකාරයක අස්වාදයකට වත් විරෝධයක් දක්වන්න හැ බුද්ධශාසනී කියන්නේ වේදනාව මිනමක හොඳට හගන්න බුද්ශාසනී වේදනාවට ගරහ නෑ වේදනාව ඇසුරු කරගෙන සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැති කතාවක් තියෙනවා කදන්න ඕොද සෑම වේදනාවක්ම භවාංගය තුළ අනුසය හදනෝ ඔන්න ඕක තමයි තිෙන පශ්නේ. අනුසය කියන්නේ අනුසයක කියන්නේ කෙලෙසුන්ගේ මූලිකම මට්ටම ඒ කෙසුන්ගේ මූික මට්ටම ඇසුරෙන් තමයි ෝගොල්ල තුළ ඕලාරික කැමැත්තව උපදන්නේ. අපි ඇලෙන්නේ අපි ගැටෙන්නේ අපි මුලාවෙන්නේ ඔය ගැටෙන ගතියක්ෙන නේ ද අපේ හිතේ හැම් පැටලෙන ගතියක් එන්නේ බනිින්ඩ හිතෙන මට්ටමේ ගතියක්යෙන්නේ වෛරී ස්වභාවයක් දේස වභාවයක් බද්ධ වෛරයක් කනස්සල්ලත් පීඩාවක් ඇඩීමක් දුකක් එන්න ඇයි ඔගල ඒ ඒ ගති එන්නේ ඕගලගේ සිත තුළ අභ්‍යන්තරය තුළ පටිගා අනුසය තියෙන නිසා. හැඩීම් වැලපීම් සෝසුසුම් හෙලීම් දුක පීඩාව කනස්සල්ල විඩාව යගති ඉන්නේ නික එම අපිට නිම්මි නනි ප්‍රතිබදව ම වා න කවුර දන්නය එක ඒ ගති එන්නේ ඇයි ඒ ගති එන්නේ පටිගය නම් වූ අනුසේ මට්ටමක් සිත තුළ තියෙන නිසා අභ්‍යන්තර සිත තුළ පවතින කෙල්ලෙසුන්ගේ මූලික තත්ත්වයක් තිනක ඉන්ද්‍රියත්දැක ක් ෙමේ ප්‍රඥාවෙන් විමසල ධර්මහරහා තේරුගත්තොත් තැර මේයි කතාවක් කොහවත් හොයන්න බැෑ ඔගුලු තුළ අර මනාපකමක් ඇලීමක් කැමැත්තක් චන් දෙයක් රාගයක් තන්නාවක් ඒ ගිහිින් ඒක මත නිකම් පදිංි වෙලායිඉට හිතන ගතිය අරමුණු පදනම් කරගෙන ඉන්නේ අරමුණු පදනම් කරගෙන ආරම්මනය ඇසුරු කරගෙන මනාපකමක් කැමැත්තක් නිකං හිනාවෙන්ඩ පුළුවන් මට්ටමක් ආස්වාධ ජනක මට්ටමක් රාගයක් ප්‍රේමයක් සෙනහසක්කෙන්නේ ඇයි ඒකෙන්නේ නිකම් මෙෙනව එක අපිට බෝ විච්චිකන් නෙම නිකම වනවා අපේ හිතේ නිකම් එනවාක බෝඒක මේ අම්මගෙන් තාතකෙන් අප ඉකුත් නෙමි ඒක හොඳට පැදිලි අම්මගෙන් තාත්තකෙන් ආපු නැති නිසා තමයි පින්නටට අර අපි තුළ ඒ නිකම්වෙන්නේ නිකම් ඉන්නෙත් එහෙමයි මේ ඒමගේ තමයි මේ දෙවපියන්ගේ කැමැත්තයි දරුවගේ කැත්තයි එක ගෙනම දරුවා තුළ මනාපකමක් කැමැත්තක් ක්‍රාගයක් ඇලීමක් ආස්වාධ ජනකකමක් එන්නේ ඇයි. ඒර අම්මගින් තාත්තකින් ආපු ගතියක් නොන නිසා. එන ඒ ගතිය කොහොම දාවේ. එක සිතේ ගතිය ඒ සිතේ ගතිය පින්න්ටි කොමදාවේ ඒ සිතේ ගතිය ආවේ. අ ඕගොල්ලු ජීවිතයේ පුරාවටම සුකාශවාදය විඳනකොට ඇම ලා සුකාස්වාද දින කොට මන්ගේ අභ්‍යන්තර සිත තුළ රැස්සෙන රාග අනුසය කියල එකක් තියනු ඒ සිත තුළ රැස්සලාතින් ඒ නැවත ප්‍රතිසන්දය කර යනට සිතත් එඒ ප්‍රවාහද පවතිනෝ සිේ ප්‍රවාය පවතිනවා ඒවා අනුසේ මට්ට මෙම පවතිනෝ ඒත් අරමුණු ප්‍රතිබද්ධයනකොට අර මානසික ගතිය නෝව මතු වෙලා මානසි ගති එක පාර මතු වෙලායි නවා මුලින් ඒ ගතිය නෑ අරමුණු ප්‍රතිබද්ධව මේ එකන අරුුණ තමට මුණ ගැෙන මට්ටමේද තමයි අර මානසික ගය මතු වෙලාඉන්න පැහිලයි නවා ඒ පැෑහිලයින්න මට්ටමට තමයි අපි කැන සංසාර පුරුදු කියල කියෙන් ඕවනම් ඔය සසර පුරුදු කියල කිය අර බවාංග මට්ටම තුළ පුද්ගලයා වින්දනය කරා යනකොට ඒ විින්දනය තුළින් ගොඩ නැගෙනවා පින්වත් මානසික ස්වභාවයක් ඒ මානසික ස්වභාවය අභ්‍යන්තර සිත සමඟ සුසංයෝගයක් පවතිනෝ ඒ මානසික ඒ අභ්‍යන්තර ස්වභාවයට අපික නොමකක්ද අනුසය කියලා අනුසය කියලා ද මේ වගේක් ලක කොහවත් ඇති ෝම සසුන් මනසකින් අහගන්න තරුන්ගත්තු තැරබ මෙන්න මෙහිම අනුස්සේ දගේකයි බුද්ධසාසනය වේදනාව අභිනන්දනය කරන්න ඩිපා කියන්නේ ලැකැන්නේ කවරවේදනාවක්කත් අභිනන්ධනය කරන්න ඩිපා කියන්නේ සුකවේදනාව ගැනත් මැදහත්වෙන්න කියනවා මේ අදුක්කම සුකවේදනාව ගැත් මැදහත්වෙන්න කියන දුක්වේදාව ගැත් මදහත්වෙන්න කියනවා ඒ මැදහත් වනාට පස්සේ මැදහත්ව ඉන්න බෑසාමාන්‍ය මිනිහෙකුට දහත්වෙන්න්න පුළුවන් වේදනාව හේතු පල දහමින් බල නුසු විතරයි. වේදනාව හේතු පල දහමින් බල නැත්තං මෙ දහත්වට බෑ අන්නක හේතු පල දහමිගෙන ගන්නුවල්. බනාහල වේදනාව ඇතිවෙන්නේ කොහොමද වේදනාව නැතිවෙන්නේ කොහොමද වේදනාව කෙබන්ඳු ස්වභාව කද්දි කලාර පටිච්ච සමුපාද කියල ගත්තී ඒකද තමයි වේදනාව තෝරන්නේ. එක මේවෙලාවේ ආසන්නතම වේදනාව ඇතිවෙනි කොහොමද මොකද මේ ආසන්නම වේදනාව හේතු මේ වෙලාබේ ඕගොල් අන්ට සුකවේදනාවක්රි දුක්කවේදනාවක් කරි ඇතිවෙනවාවනම් ඇතිවෙෙනයි. එක ඇති වෙන්නේ මේ වෙලාවේ අදකින අදැකීම පදනම් කරන එච්චර එක අපිකි නොකත් ස් පර්ශයහි කියලා එ රූපපේන එක නිසා එක්ක සද්දැහෙනක නිසා එක ගඳසුමද දැනෙනක නිසා එකෝ කනවන රස දෙක නිසා එක කයට පහස් දැනෙනක නිසා මනසට අරමුණුවෙන එක නිසා. ඔන්න ඔයේ දැනන දැනෙන ඇහෙන මට්ටම තියන්නේ. ඒ මටමට අපිගෙන ස්පර්සය එ ස්පරසිීන් තමයි වේදන මේ මොහොතති සමුදය වෙන්නේ මේ මොහොති සමුදය වෙන්නේ. එකට අපි ොකොහොමද පස්ස පච්චයා වේදනා අන්න පෙනින් නැත්තං ඇහින් නැත්තං දැනින් නැත්තං හිතෙන් නැත්තං එතන ස්පර්සය නෑ ඉස්පර්සය නැති තැනක වේදනාව නෑ සැපවේදනාවත් නෑ දුක් වේදනවත් නෑ එතෝටි කෙනෙක් කියන්න පුළුවන් මේ එ අහන්නතු හිියනම් ප්‍රශ්නීවරයින් අහන්නතු ඉඩ බෑණි ඇයි අහන්නඇතු ඉඩ බැරි ඇහේෙනවාන කනතිබ බම ඇහෙනවන නිකම් එදො අහන්නතු ඉඩ බැෑපිට බෞති එතකොට ඔබහන්සේලා කියන විදියට ස්ර්ය නිසානංග යදනවා හට ගන්නේ ම බලන්නඇතු ඉන්න ම නද දෙ ොයි පැත්තකවත් යන්න ඕ දැක්කම් මට කියෙන් තියෙනවා අපි කියන්නේ හිම යන්න එතු ඉන්ඩ කියලා බුද්හසනය කවදාවත් ගමන නවත්තන්නේ බුද්හසනමකද කරන්නේ බුද්ධශාසනීට වඩා දියුණු දෙයක් කරන්නේ මොකද පියෙනවා කියන එක නවත් අඩ බේනි ඇ ඒ කනාත් මහිනි ඔන්න ආත්ම ස්වභාවයක් තිය නොනන් න්න හරි ම මේකට කැමැති මේ විතර මම් බලන්න ආත්මයිනඒ මට පුළුවන් වෙනස් කරගන්න. අනාත්ම වනාාම බෑන බුද්ධසාාසනය පෙන්නන්නේ මේ ලොකයා සවිඥ්ඥානික සත්‍යයා තුළ අනාත්මය සවභාව යක්තිය නොකිලි අනාත්මයි කැනම කත මගේ වසගේ පවත්වන්න්න බෑ කියන එක ඒම වසගේ පවත්වන්න බැරි සස්භාවවයක් තියනො කියලන්නේ බදධ වාසනය කිය නිසා මයි පින්නත් පේන මටම අපට ඕන දීේ පාලි කරඩ බැරි. ඇහෙන මටම අපිට ඕන විදියට පාලනි කරන්න බැරි. දැන මටමද රස්ස දැන මටම අපට පාලනි කරන්න බැනි. මං කැමති ඇඹුල්ටරහට විතරයි. මේ දැන්න ද දෙැ කැන කෑමල ඇම්බුල් රහ තරක් දැනවායි තුර හමකක්ත් නොදනවා කිය කඩපුලුවන්ද ක්ඩ බෑ. එහම කණඩ බෑ. මං කැමති මෙන්න්න මිබන්ඳ නප රපවිල්ල විතරයි මේ රප විතට පෙනවා නනි රූප නොපිනේ. පුළොන්දන්න බේනි ඇස්තියනවා නං ඇස්සැත්තන්ට මනාපරූපත් පේෙනවා මනාපරූපත් පේනවා මෛත්‍රී සාගත රූපත් පේෙනවා දේශ සාගත රූපත් පේනවා හොඳ රූපත් වේෙනවා නරකරූපත්තියවා පේනවා සුදුසුරූපත් වෙනවා නුසුදුසුරූපත් වෙනයි ඇස්ති බේනන් රූපතිබේනං චකු විඥාන පහලවෙ තියෙන වන පේනක කාටවත් නවත්තන්න බෑ ඒ නවත් අන්න බැරිකින් අපේඒ දයක්ත්තේරුම් ගන්නනමකත් අන්නාත්ම බවන මේ පවත් පේන මටමවත් ඇහෙන මට මේ එකක්වන් මට පා මටඕන විදිර වෙන්න. ඇයි මට ඕන විදිර වෙන්න ඇත්තේ මට ඕන විදිර වෙන්න ඇත්තේ අන්නාත්ම ස්වභාවයක් පවතින නිසා ඇයි මේ බඳු තත්ත්වයකට මේ ලෝකේ හැදිල තියන්නේෙ. පරණ හේතුවන්ගේ යන්න හේතු පලදහමින් හැදුුණු නිසා හේතු පල දහමින් හැදුුණු නිසා දෙ යම්වෙලාවකොය වේදනා ධාතුව කෙරෙහි. ඔන්න නිවන කියන්නේකට වේදනා ධාතුයා වෝ බික්කවේ, රාගෝ පහිීනෝහෝති. වේදනාව කෙරෙ වේදනා ධාතුව කෙරෙහි රාගේ ප්‍රහීන වෙලාන. පේදනා ධාතුුව කෙරෙ, රාග ප්‍රහහින වෙලානං රාගස්ස පහනා වොච්චිතාරම්මනා ඒවගේ සිඳින ලද. එක රාගේ සම්පූර්ය සිදල ගිහින්නන්ගේ එතන වච්චි ආරම්මනං. අරමුණේ රගේ සිඳිල ගිහින්න. එතකොට රා දැ විහොඳට මතක තියාගන්න වේදනා උපදස් පරසය නිසා. ඉස් පරසේන අරමුණ මුුණ ගැෙන මටම රූපේ මටම සද ැහෙ මටම ගද සූද දැන මට මික බොහම් සකිිලන කතාවක්්ටකක් අපේ දේශ කලින් හලතිනට තමයි තෙරෙන්නේ. එතකට රූප් අරමුණු මුණ ගැහෙන මට්ටම තුළ, අරමුණ මුණගහෙන මට්ටම තුළ අපි කරන්න අරමුණු ලොහ බන්දිි නිකන සුකාශස්වාදේගෙනපපු අරුණු ලොහ බන්දිකගේ නැමත නැමතතු ලහ බඳදිිනවා ඔකත අරුණු හ බදන අමුටක සක් කරන්න බැරිවෙනකට ඔොලු සල්දන වැඩ කරනවාග ඒ කරන අරුණු ව ඇයි අරුණු පසෙල් ලහ බඳි ඒ අරමුණු පදනම් කරගෙන තමා තුළ උපදින සුකාස්වාදයට අපි ආසයි සුකාශස්වාදයට අපි ආසයි. සුකාස්වාදී ගෙනාපුනිසා රමුණටත් තාසයි රූපේ සුකාස්සාවාදේ ගෙනාපපුනිසා සුකකාස්වාදෙන්ටයි මම කැමති සුකාස්වාදයට කැමති නිසායි සුකාස්වාද ගෙන රූපටත් ම කමැති ඒකතම ඉකුල් දරුවට කමැති එතකො දැ ඕගොල්න්ට ඉඩම කුම්ඹුරට කැමැත්තාව යි ඉඩම කුඹර දකිනකොට මේක මංගේ කියනර මත්තේ මතු වෙලා එනකොට මේක මට අයිති නේද කියලා දකිනකොට ඒ තමතු තමන්ගේ හිත තුළ ම පිනාගේ ආස්වාදයක් කඔබ දිනවා ඒ ආස්වාදයට ඔගොළු කොඩාක්කාසයි ඒ ආස්වාදයට හි තන්නාව ඒ ආස්වාදයට තන්නා නි ඔගොලුම්ඹරටත් තන්නයි. කුඹරට තන්නාව නිසා ආස්වාදයට කැති ලිමේ ස්වාදයට තන්නාව නිසා තයි කම්ඹරට කැමති ඒෙත් සුකාස්වාදයට කැති නිසා ඒ නඩත්තු කරන්නඩොන්න නිසා ඒ සුකාස්වාදේ ගන විදිට කුඹර නඩැත්තු කරන්න වෙන සුකාස්වාදයට නවගුල කැමති ඔගුල දක්වාදයට කැමති උපන් සත්්‍යයා දුක්කාස්වාදයට කැමති නෑ. සාමාන්‍ය සත්්‍යයයා දුකාස්වාදයට කැමැති නෑ ඒක මේ සත්වයාගේ හැඩයක් ඇයි අපි එහම වෙන්නක ලහන් දෙපා ඒ පැවැත්ම පිණිස මේ සත්්‍යයාගේ සත්ව පරිනාමය ක්‍රියාවලිය ඇතුළි තියෙනක. ක වෙච්චක් අනාධිමත් කාලයක් තිස වෙච්චි එක ඒ සුකාස්වාදයට කැමැත්ත නිසා එත එයා කැමති නය දුකාස්වාදයට එත හැමවෙලාම දුකාස්වාදය ප්‍රතික්ෂේප කරනවා. එම හිතේ හැටි හැම සත්වයෙක් මෙහෙමයි එතර ඒ දැන් අපිත මොක පහස තුළ සුකාස්වාදය දුක්කාස්වාදය එකම තියනවා හැම සත්වයෙක්ම කැමති සුකාස්වාදීයට විත. පසෙ කලක අත ගාන්නකු එයාට තට අථගානකොට කාය සම්පස්සේ නිසා පහසක් දැන්නනවා එකට කැමති එවනට පොඩ්ඩක් කුණලිත් අන්නඩකු එතුට පසයකට කැමති නයි මඩ අය ප්‍රතික්ෂප කරනවා. එහනම් අපිකාය සම්පස්යේ නිසා සුකාස්වාදයට කැමති කාය සම්පස්ේ ඇුරු කරගන දුක්කාස්වාදයටට කමැතිවගේ පූසොත් කැමැතිනට. තිරිසන් සත්තුත් කැමති නෑ. එනම් සත්්‍යයාගේම කතාවම ඇදද. සුකාස්වාදයේ බාරගන්නක දුක්කාශවාදේ පිළිකුල් කරන එක. ඒක මේ සත්තු ලෝකයේ කතාව. ඒක පොදදු කතාව අපිට අවබෝධ කරනන්න විතරයිතියන්නේ. ඇත්තරම මේ කතාව අවබෝධ කකාලාට පස්සේ මුළු සත්ව ප්‍රජාවම කතාාව අවබෝධ කලාවෙනෝ. එතොරේ සුකාස්වාදයට කැමති නිසා දුක්කාස්වාදය පිළිකුල් කරන නිසා සුකාස්වාදය ගේන විදියට අපි රූප නරත්තු කරනවා සබ්ද නදත්තු කරනවා ගඳ සෝද නඩත්තු කරනවා, රස නදත්තු කරනවා පහස නඩත්තු කරනවා. අරමුණුටික අඩත්තු කරනු සුකාශවාදයට කැමැත්ත නිසා අර අරමුණුටිකටත් අපි කැමැතිවෙලා. අරමුණටක කැති වෙච් නිසා සුකාස්වාද උපදි නොකකිල්ත සසාමිනිකුහිතෙි නෑන එක අනික් පැත්තට වෙන්නේ ඕගොල්ලන්ගේ සුකාශවාදේ උපදින්නේ කොහෙද සුකාශවාද උපදින්නේ පුද්ගලයාගේ සිත තුළ ඒ සිත්ත තුළ සුකාස්වාදයේ ගේන විදියටය සුකාශවාදයට කැමැති නිසා එබඳු සුකාශවාදය උපදින විදිී අරමුණු තියෙනවාවන ඒ අරමුණු අපි පරිසං කරනවා රකිනෝ නඩත්තු කරනවා සුකාශස්වාදී ගෙන විදියට. සුකාස්වාදේ ගේන විදියට එදනේ සුකාශවාදේ ගන විදිට නඩත්තු කරනවා ඒ ඒ නඩත්තු කනන්න උනේ ඕගුල්ලන්ට ලෝකය කෙරී වටිනාකමත් තියෙන නිසා නෙමින් සුකාස්වාදේ තුළ ෝගුලු වටිනාකමත් දකින නිසා. එම් මතකතියාගන්න සිත අවබෝධ කිරින් තමයි නිවන් දකින්නමකොද සිත තුළ තමයි ආස්වාදය උපදින්නේ ආස්වාදයට වටිනාකමයන්නන්නේ තවත් සිතකින් ඒනිසා සිත අවබෝධ කලාට පස්සේ එලී ලෝකෙ වටිනාකම් පේෙන්න්නේ. ඒනිසා සිත තුළ යථර්ථය අවබෝධ කර ගැනීම පිණිස පුද්ගලයා මේ දේශනා හොඳට හන්්ඩෝන්. අහල අහල ඉවරවනා කියලා, ඒ පුද්ගලයා දෙ මේෙක් දැන් අපි ඔන්න වේදනාවගෙන අපි කොයුදිර කතා කරගනය නොද ේදනාව අපි ොදල කිව. ඔය විදියට ඕගොල් ෝක දැනගතා කියල කවදාවත් ඕගොල අවබෝධය කර යන්නේ. ඇයි. ඕගොල්ලට තියෙන්නේ අහගත්තක සම්බන්ධ නුවනක් විතර. දැන් ඔගොල්න්ට මේ වෙලාවේ තියෙනවා මේක අහාගන දැනුමක්. අහගත්ත දැනුම ඕගොල්ලන්ම අවබෝධය කර හසුරුවන්නේ. අවබෝධය කර හසුරුවන්නේ. අවබෝධය කරා හසුරුවන්නේ. ඒ නිසා ඔගොල්ලන්ට සිද්ධ වෙනවා ඒ සුතමය ඥානෙන් තවත් අඩියක්ගිහින් ඇත්තටම මන්තුල මේක නේද සිද්ධ වෙන්න කියලා. ඉතා සංසුම් මාන සිකත්තයකින් තමන්ගේ අභ්‍යන්තරයේ විමසා බලන දක්ෂකමතිෙන්ඩුවල්. දැම් මේ කියන භාග්‍යතුනාසි වදාල දේ මගේ ඇතුළේ සිද්ධ වෙනවා නේද කියලා ඇතුලට බලන ැකිියාවත න්දඩෝටල්. අහලා මේක තේරුම් අරගත්තාය ඕන තරන් ඉන්නවා හැබැයි අවබෝධ කරගත්තායගේ අරබුදධයක් තමයි තියෙන්නේ එතකට දැ මේ විදියට දැඟ එහමෙන මතක තියාගන්න බේ කතාවමකදද සුකාස්වාදයද දුක්කාස්වාදයද මානසික ගතියක් හැබැයි මේ සුකාස්වාදය දුකාස්වාදය අරබුද සුකාශවාදයට වෛරයක් බුද්ධ වාසනය නෑ හැම සුකාශවාදයක්ම කෙලෙසුන්ගේ මූලික තත්වයක් හදනෝ ොමකක්දේ අනුස්සය හැ සුකාස්වාදයක්ම රාග අනු සය හදනෝ සෑම දුක්කාස්වාදයක්ම පටිගානු සයහදනෝ සෑම අදුක්කම සුකවේදනාවත්ම අවි්‍යානු සයහදනෝ එක දන්නේ අපි කවුරු. මේ බුදුරජාන්සේ වදාළ දෙයක් මේ මේ ලෝකෙ කවරුවත් දන්නේ න ඒ කවුරුව දනි නති නිසා තමයි ආනන්තරික චේතෝ සමාධී කලෙගක් ලකෙට නැත්ති. සමාධිය තියනවා ආනන්තරික චේතෝ සමාධිය කේලෙක් ලෝකයට අයිති පව සමාධිය තියෙනවා පින්වත්නී ඥානී විධ සීමාති න අකුප්පා ඥානයේ කියල එකක් ලෝකට නෑ මකද අකුපාඥානී කියන ආශ්‍රවක්ෂයවීමෙන් රහතන් වහන්සේ තුළ මතුවෙන නොවෙනස් චිත්ත විමුක්තිය අපිට හෙමිකන්න නෑන න්න ඇයි අපිටර අප අභ්‍යන්තරට මේ ගලපල බලන්න බැරි වෙච්චේ. ඒ නම් අතක තියාගන්න දෙක තමන්ගේ මගේ කතාව මේකමද කියලා නිදහස් මනසිකින් විවසල බාගනෝ. ඉනිදහස් මනසිකින් විමසල බලවා. එතුළ දැන්ර දැන් අර තමන් තුළ ආස්වාදයට අපි තුළ ස්වභාවෙන් ආසයි ඒ නිසා අරමුණුවලටත් ආසයි. අරමුණුවලට ආසානි ස්වාදයට ආසා කලා නෙමේ තමා තුළ උපදින, ආස්වාදයට ආසා කරන නිසා ආස්වාදයට හේතුව තමයි ස්පර්සය ඉස්පර්සය කියලගැන අරමුණු මුණ ගැහෙනකම ඒ මුණ ගැෙන අරමුණුත් අපි දු අරමුණු පසෙද්දුවනො ඇයි අරමුණ වලින් උපතිදි ආස්වාදයට අපි කැමති ඒ අරමුණු පරිසංකරන්න්න හදනවා ගෙදරගෙන්ට හදනවා රකින්ඩාදන දෙැ අදත් ඔය ඒ එකනි කරලා තියෙන්නේ ඒඒ ඇතුළි මන්න තරම් විඩාාවදධ තියෙන්නේ ඒ විඩාව එබන්ඳු නටත්වයකට නොගිය කෙනෙකුට නෑන. හොදර බලන්නකු. ආස්වාදය පදනම් කරගන අරුණු ලොහු බැඳලා ඒ අරමුන්ටක ගෙදරගෙනල්ල නඩත්තු කරන්න ගිහින්. කෝම දෝගල්න්ගේ තියන අරබුදේ සනීපයිද මේි වසල් නෑනි සාමාන්‍ය මිනිසුන්ගේ කතාව දිහා බලන්නකු නතර කලන්න පුළුවන් වැඩ කරනික. නැගමං හිට වැඩ නවත්වනවා කියෙල පැත්තකටන්න පුළුවන්ද හහිම වාදීනත්තවයක් තිෙනව අත නෑන. ඇයි ඒ අරමටික නඩත්තු කරන්න ගිහින් ඇතිවෙච් ගැට ගොඩාවක් තියෙනවා. ඒ ගැටටික අපිට ලිහන්ඩ තේරන්නේ. අනික මේ මේක අනතවිනි කොහද අද කෙමනකට මාළුවක් සිං ගත්තම යි පස එට බෑ. නෑනෑ ආස්වාදය මොන තරම් මිහිරක්ද කිය ඔබල කියයි. හැබැයි ඒ ආස්වාදය ගෙනාපු ලෝකයක් අනිත්්‍ය වෙනොට. ආස්වාදයක් තනිත්්‍ය වෙලා යනකොට. අය හැරෙන්ඩ බෑ ආයගොලට හැරිලා එන්ඩ බෑ. ඒ නිසා තමයි අදත් ඕගොලගේ අභ්‍යන්තරයේ මේ බඳු අර්බු දෙයක් මත හිරවෙලා තියන මෙබඳු අර්බුදයක් මත හිරවෙලා තියන්නේ. ද බුදදුශාසනි කන වේදනා ධාතුයාාවෝ භික්කවේ රාගෝ පහිනෝ හෝදී රගත්ව පහන වච්චිතතාරම්මනන් පතිට්ට අවිඥ්‍යනස්සනෝති ඇැබ අර ම අරම පුද්ගල තුළ වේදනාව ඇතිඇධදිවෙච්ච ැනත් වේදනාව ගිනාාපු අරමුණ තුළත්න් රාගය ප්‍රහීන වෙලාන රාග ප්‍රහීන වෙලානම් පතිට්ටා විඥ්ඥානස්ස නොෝති වි්ඥාන නැවත ප්‍රතිසන්ධි කර යන්නේ දෙැන් අපිට සුකාශවාදය ඇතිවෙනකොට ඒ සුකාශවාදය පිළිබඳ මදහත් සිතක් උපද ගන්න බැරුව සුකාශස්වාදීම ඇසුරුරගෙන රාග හදනවානං දුකාශවාදය පදනම් කරගෙන දේශේ මහදනවනං. එතන තමයි නැවත විඥානය පිළිසර විඥානය ප්‍රතිසන්දය කර යන්නේ. බැන් බුද්දේශනාව කියන වේදනා ධාතුයා වෝ රාගස්ස මික්කවේ රාගෝ පහිනෝ හෝතී, රාගස් පහිනා වච්චිතා රම්මනං පතිට්ටා විඥ්‍යාසන හෝතති. ආර සම්පූර්ණින් වේදනාව අභිනන්දරය වෙන් නැත්තං. තමන් විදනය කරනකොට වේදන ිනන්ද වේදන විනන්දරේ ව ට්ම ඇතුළ මක්ද වෙන්නේ අ රාගානුසේ පටිගාණසය අවිද්‍යාන්සේ ද අනුසේ හැදෙනවා. රහතන් වහන්සටත් පේදනා සුකේදෙනවා තියෙනවා. හැබැයි රහතන් වහන්සට රානුසේ හැදන්නේ. අන්න කට තම පිකතු වෙන්ඩුවන්. ඒ කියන්නේ පිනත්නි වේදනාව අර්බු දෙයක් නෑ. දෙැන් අවබෝධයට පත්තච රහතන් වහන්සේ තුළ පවතිනවා නිරාමිස ප්‍රීතියක්. ධර්මයට ඇල බලන්නක වැඩිකල්ලය නෑ ටිකක් බාවනා කරලා බලන්නකෝ විනාඩි පහලව පහ විතර දවසට උදේට භාවනා කර බලන්නක මාසයක් විර. කොට පදනවා රාමිස ප්‍රීතියක් ඒ මේ අරමුණු ප්‍රතිබද්ධනෑ එ මැඩිකල් නෙමේනි මාසයයිනනි පොඩ්ඩක් කරලා බලන්ඩුකු දවසට විනාඩි පහලක් විස්සක් ුද දෙෙන්ම නැගිටල දික පොඩක් ගකර ාන කර ග කොචර තිය න්නට් හො බලන්ුවු කොච්චර න්ව මදර ා ග ති ොදකිල් ගු ද හ න දේ දැ බලන්න ෞද්ගේ ප්‍රා වැඩක්ේ ඒක අපිට ගැරි ලන් අපි බුදුජාණන් වහන්සේ මූලි ධර්මය අතැහරෙන කියනෙ අරුමියක්ද. සමාධයක් නැතුව පින්වත් අවබෝධය කරා යන්න්න පුළුවන් කියලා කවුද කිව්ේ. දැම් බලන්න අපි මෙච්චර කල් බෞද්ධ වනාට අපිට අපි හරියට දුක්වෙෙන් ඕන කනස්සල්ලට පත්වෙන් ඕන වෙනමොකොටවත් නෙමේ අපිට තවම විනාඩි පහලවක් විස්සක්මත් උදේට මේ විනාඩි පහළවක් විසක්වත් මේ මෛත්‍රිය වගේ සමාධයක්. අසුබේ වගේ සමාධයක් මරණ සති වගේ සමාධයක් බුද්ධාන උස්සති වගේ භාවනාවක් අපට කරගන්න බැරිවෙච්චේ ගැන තවමත් අපිට බුද්දේට විනාපි පහලවාකට වෙන් කරන්න බැරිවෙච්ච එකක අපි ලැජ්ජාාවට පත්තෙන්ඩෝල් මමද බුද්ධහසාසනය ප්‍රධාන වැඩේ එක බුද්ධහස ප්‍රධාන වැඩ දනෙ නෙමි බුදධසාසනී සීල සසාති ප්‍රශඥාව ගැ කතා කරන්නේ ආයනික දමනයද චිත්ත සමාධියද ලෝකය සමුදය නිරුද්ධ වෙන ලෝකයේ ඒ ඔස්සේ ටහා ගැනීමද කියන්න සාකච්චාව ප්‍රධාන සාකච්ඡා නමු ඒ ප්‍රධාන සාකච්ඡාව අපට මග හැරිච්චක ගැන අපි කනස්ටල්ලට පත්වෙන්න්න ඕන මේ වෙලාව නමු ඒ කනස්සල්ල කියන්නේ එක ඉතා හොඳ දෙයක් ඒ ඒ කනස්සල්ල කියන්නේ ඒ ඇතිවනි ලැජාව කියන්නේ හොඳ එකක් පුළන් අපටත නිහට හදා ගන්ල එක කරද බානාවක් වගේ කරනකට උපදිනවාව බොම සැපයක්. එක අර කාමලෝකයේ අරමුණු ප්‍රතිබද්ව ඇති වෙච්චකන් නිෙේ යන්නේඒක නිලාමිසයි. ඒකද අර අනුසේ මට්ටම අර අභ්‍යන්තරය තුළ අනුසේ සංවර්ධනය කරන්නේ. ආයනම් පින්නත් නිමතක තියාගන්න බුදුදහම සැපේට නෙමයි විරුද්ධ. අනුසේ පදනම් කරගත් අරමුණු ප්‍රතිබද්ධව ඇතිවෙන ලාමක ආශවාදයටයි විරුද්ධ. ඇයි ඒකට විරුද්ධ, ආස්වාදයේ හටගත්තට වඩා වේගෙන් විදිල යනවා ඒ එක උපමා කළේම දිය බුබුලකට නිසා හටගත්තට වඩා වේගෙන් බිඳෙන්නේ දියබුබුලේ ස්භාව අර පහුගේ කාල අපිදේශනවලද කිව් මතු ඒගෙන එනවා එක පාර්ම තමයි බිදිල යන්නේ ආස්වාදේ ටිකයි මතු වෙලා නවා එක පාරම කඩා වැටි නවා එහ නම් පින්වත්ති මෙන්න මේ විදියට දකිනකමක් තිබ්බොත් මේ විදියට දකිනකමක් තිබ්බොත් ඒ දකින ශ්‍රාවකයා තුළ කෙලෙස් බරාඩු වෙනවා. මේ ඉදිර බලන්න පටන් ගතා මොකද වෙන්නේ. කෙලෙස් පරාඩු වෙනවා. කෙලෙස් බර ටික ටිකාඩු වෙනවා. ඔය ඔය කියපු කතා ඔස්සේ ඕගොල්ලු භාවනාව කොසේ වෙත නිකම් විමසණඩුකු. මෙන මෙහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ වදාළ කියලා. වෙන මොකූත් දැනුමක් ඕන්න නැහැ ඒ ශ්‍රාවකයා තුළ, අත් කෙලෙස් බර අඩු වෙනවා ඒ කෙලෙස් බර අඩුුවෙනකොට ඒ කෙලෙස් බර අඩුුවවෙච්ච තැනක උපදිනවා හරීම සතුටක් දෙැ බල නොගොල බලාපොතුනක වෙනවා ඇබැයි කෙලෙස් මිශ්‍රව නෙමි සතුටක් උපදින ඒ සතුට බුදු දහම විරෝධයක් දක්වන්න. ඇයි ඒ සතුට අරමුණු මිශ්‍රණෑ කෙලෙස්ග තරමුණු මිශ්‍රණෑ. ඒ ඇතිවෙච්ච සතුට කාමයන් මිශ්‍රණෑ කාමයන් මිශ්‍රනෑ හරි සනීපයිඒක ධර්මය ඇතුළේ පෙන්නන කතාව හරිරිින්ම සැහැල්ලුවක් ඒක හරියට ම අදක්කෝ තර් කෙස් බර හැල්ලුවෙනකොට කෙස් බර අඩුවනකොට ඔබතු බපදින සංතෘෂ්ටිය ඔබ හරියටම අත්දැක්කොත් ඔබ ඔබ අඩනවා ස්තිරයි ඇයි අප රාධ මේ වගේ කක්මුණ අප රාධි මගැහැරුණේ ඒ දන්න ඇති නිසා ගොල්ලන් මේක අරමයක් විශ්මයක් පේනෑ. හැබැයි යෝගොල් අර්මී කියපු ධර්මයනුව විමසලා මේ කතාව ඇතුළේ හොඳට ගැම්ඹුරින් විමස දින පතාම මේ කියපු රටා විමසල බලද්ධී අ්‍යන්තරය තුළර වේදන වේදාවගේ ලූබඳදිි කාඩු. දැන් අදන කිය වේදධාවෙනපු අරමුණුටිකල හුබඳදිි කියලනනි අරමුණු ලූබඳනය වේදනාව තුරල් කරන. සුක වේදනාවගේ නැති අරමුණනක් කෝගොල ඇල්ලු අද කවදධා. එකක්ව අල්ලලනෑ සුකවේදනාව ගිනාපුන ඇති එ එකම එක අරමුණක් වත්ව බල්ලගන නෑ පින් නොත්න්නේ. සුකවේදධනාව ගිෙනපපුන ඇති අරුණත්ත එක්කෝ ගුල ඇයිුන්දයිකම්පාන්න. එනම් මතක තියාගන්න හැමත් දාමත් අරමුණුත් එෙක් අපි හැප්පුනේ අරමුණු ටික ලොහු බැන්දේ අරමුණුටික මත වික්ෂිප්ත වනේ අරමුණට මආසාවෙෙන්න්නේමයි අරමුණ පදනම් කරගෙනනපි තුළ ඇති වෙච්ච සුකාස්වාදයට ආසාාවේ. මිනිස් සුම් මොකක්දේනම් කරලා තියෙන්නේ. න්ගේ අ්‍යන්තර සිතකෙරෙ යාසාකරගෙන හිටපු එකක් අදත් තෝගොල් වැඩ කරන්නේ අප තමන්ගේ අභ්‍යන්ත සිත කෙරෙහි යාසාකරගෙන ඉන්නකමක් ඇතුළේ. එතට මේ ක්‍රියාවලී ඇතුළේ යම්මලාවක ඒ ශ්‍රාවක ය මේ පිළබඳ ගැඹුරින් විශ්‍රේෂණය කරළ බලනකොට අර අරමුණු සමඟ වෙනදා තරං විසිරෙන කමාඩවෙලා යනවා. මේ විදියට තමාතුල ටිකෙන්ටික විමස විම බල කොඩ හහාලා පැත්ත කරලා තින කෙනෙකට නන්න මේේක කියයන්නේ මේ ටික හාලා මේ විදියට විමස විමස යන කෙනෙක් තුළ සොවභාවෙන්ම වෙනද තරන් අරමුණු සමඟ වික්‍ෂිප්ත වෙන න අරමුණත් එකක වික්ෂිප්ත වෙන ගතිය නෑ දැන් අදා අරමුණු හොයාගෙන යනකම ඒ ගතිය නෑ පින්නත්මේ නිකම් ඒ අරමුණු පස්සේ දුවන එක අඩුව වෙනවා. අවෝධය මයිාව විදියට නිවන්නේ ගොල කරළ බලන්න. එතකොට ඒ නිවීම ඇතුලේ උපදිනව සතුටක් එක අරුණ ප්‍රතිබදධනය කාමයන් ප්‍රතිබදධ න අකුසල් සංස්කාරත්යක හැපි නිත් නයක. ඒ සතුට අරමුණු ප්‍රතිබද්ධව ඇති වුණගේ නිකම් පොඩි අස්වාදයක් නෙමෙයි ඉතා මිහිර අස්වාදය. ඉතා මිහිරිය අආස්වාදයක්. ඒකන රජකම දා ඇවිල්ල මහන වෙලා අහෝ සුකං මෙබඳු සැපයක් කියය කියන හමුදුරු හිටි රජකමත් දා ඇවිල්ල දැම් භාගතුන් වහන්සේ වඋනත් බෝධි සත්වරේ විදිියට උහන්සගේ ජීවිත කතාව දියොදට බලන්ද උන්වහන්සේ පින්නත්න වණහන්සගේ ජීවිතය ඇතුළේ කෙබඳු ස්භාවයක්ද තිබුණේ උන්වහන්සගේ ජීවිතය තුළ තිබුණේ අධික සැපසහිත ජීවිතය උන්හන්සේ ස්වෑන්බුත් ඥානයෙන් විමසලා මේ ආස්වාදයට වඩා අධන ගොඩත්තින කියලා දැකු උහසේ සති ගවේශණය කරලා උන්වහන්සේ ආපු මග කීක් රජවරු පිටි පසිංවාවත් සිටුවවරු කීදනනික්කාවද. සමහර විට සමහර මිනිස්සීටියයා ඒ ගොළගේ ධනය කොච්චරද කියනවාවන ඒ ධනීින් තිබුණ පිවත්නී ගම් නියම් ගම් විසාාල ප්‍රමාණයෙක් පාලනය කරගන්න. එතකොට ඒ ඔක්කොම අත්හැරිියැයි ටදැන ගත්තා මීට වඩා එකක් ලෝකෙ තියන බවද. අපි තේරෙන්නේ අපට ඇති දෙකුත්නය බලානයදී නමුවත් අපට මේ ගැබුරා ප්‍රඥාවන් විමසලා බලන්න ැරිවෙචක්ක වැට හිෙන්නේ. ඒ ප්‍රඒ වැටහීමට සමාධය මහා පුදුම උදව්වක් කරනවා. හිත පුහුණු කරන කර මකගේ උදේට විනාරිි පාලවක් විසක්කේ කරන එක පුදදුම උදව්ක් කරනවා ඒකැ දැන් අපිදම් ෛත්‍ර සමාදී වඩනවා අං උදේට විනාඩරිි පහලවක් විතර මාසයක් විතර කරනකොට. ඒ හරිම ප්‍රබෝධයක් පවතිනවා. ඒ භාවනාව තුළ දවසම ප්‍රබෝධයක් පවතිනවා හරි ජවයක් පවතිනෝ දවසම ඒ මාසයක් කලාට පසෙකොුට තේරේවි ඒ ජවය කවතාවත් ඇවිල්ල නෑ ඇලි මැලිකමක් නෑ පුදුමාකාර ජවසම්පන්නකමක් තියෙන දවසම වෙනධනිකං කෙනෙ කැරිල බැලුවත්නය හැපෙන්ටි හිතෙනවා මේ හරි බලබපු දන හොඳ නෑ කියල හිතල අ්‍යන්තරය කෙ සනස ෝරණනවා දෙන්නේ හුදුමාකාර විදියට යා පුදුම සංසුන්. ඒ මේ අහළමි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට එකතු නොත් තමයි පින්නත්නී රාගස්ස පහන බොච්චිතා රම්මනං පතිට්ට අවිඥ්‍යානස්සන හෝති නැවත ප්‍රතිසන්ධිය කරන්න නොය නාආකාරයටම ඒ ශ්‍රාවක්‍යයන්නේ වෙන්නේ. එ ඒ විදිහයට නිවෙන කොට පුදුමාකාර අර සන්තෘෂ්ටියයක් උපදින කොට ඒ පුද්ගලයට අර කෙලෙස් සරමුණු පදනම් කරගෙන වැඩ ගොඩක් නෑ අද වැඩ වැඩිනිය අපට කෙලෙස් සරමුණු පදනම් කරගන වැඩ වැඩින දැ සමාරයක ෙන දැන්නම්ම වැඩමකුත් කරන්න දැන්මම් බිහුම් විවේකෙන් ඉන්න කියලා කියෙන නෑ පිවත්න මානසිකව අරමුණු විමස විමස අරමුණුත් එකක හැපි හැප්ි ොඩක්කයින්න මානසික විවේකයක් නෑ. සමාරවිටයා වෙන දවගේ වැඩටයන් නැතිවෙන්ට පුළුවන්. වැඩට යන එක අඩු වෙලාතිෙන්ට පුළුවන්. නමුත් පන්නත්නී ඒ වැඩර යන එක අඩු වනාට ඒ ශ්‍රාවකයා තුළ මානසිකව අරමුණු මනසින් ලුහ බදිික නැවතිලා නෑ. මනසින් අරුණු ලූ බදිනිික නැවතිලා නෑ යි තමාතුළ අවබෝධය තහවුරු කර ගැනින් පිණිස ක්‍රියාමාර්ග ස් මතු වෙලා නැති නි. දැම් බලන්න පුදුමාකාර විවේක සහගතකමක්කයා තුළනවා. කාය විවේකයක් එෙනවා චිත්ත විවේකයක් එනවා. කෙලෙස් සහගතව මනස හැපෙන් නැතිමට්ට මේ කෙලෙස් සුසංයෝගයක් නැතිමට්ටම විවේකයක් එෙනවා ඒ විවේක එන්නේ පින්නත්නියයා යාගේ සිත අවබෝධ කරගත්ත ඇතැනක. ඒ විවේක සසාගතකමත් එක්කම ඒ පුද්ගලයා තුළ, පින්නත්නී අර බුදුරජාණන් වහන්සේ කවරාකාරයක වේදනාවක් වුනත් දුකක් විදියට මතුකරපු එකත්. ඒ දුක ඇතිවීමට බලපාන හේතුව නම්මුූ ස්පරසේ ගැනත්. ස්පර්සේ නිරුත්්ධ වෙනකොට සුක වේදනාවත් බිඳෙනවා දුක්ක වේදනවත් බිඳෙනවා කවරආකාරයක වේදනවක් වනත් බඳෙනවා. වත නැවති ස් පරස වෙන තැින් සුක වේදනා දුක්වේදනා උපදිනවා අ අරමුණන මොනගැහින ට්ටමේද සිත බිඳිබිඳී යනකොට සිත තුළ හටගත වේදනාවත් බිඳිලයනවා. මෙබඳු ආකාරයකර සමුදේ වන නිරුද්ධ වෙන වේදනා ස්කන්ධ ටිකක් නේද තියෙන්නේ. ඇතිවෙලා නැතිවෙලා යන වේදනාවේ ස්වභාවයක් නේද තියෙන්නේ කියලා ඕගුල්ලු දක්කොත් පින්නත්නේ ඒ දකින තැනකේ ශ්‍රාවක එකතුවෙන්නේ සත්තියට මයි. සත්‍යාව බෝධී කියලාි පියව කියන්නේ ඒ ශ්‍රාවකයාගේ සිත එකතු වෙන්නේ පින්නත්නී සත්තියට මයි සත්තියට මයි එතකට ඒ සතතියට එකතු වෙනකොට. එයාට වේදනා වැටහෙන්නේ මානසික ගතියක් විදියට. එයාට වැටහෙන්නේ අරබුදේ මානසික සවභාවයක් විදට මානසිකව අරබු දෙයක් ඇතුළේ මනෝභ්‍යාධියකින් පෙල් නිසා නේද මංම අරමුණටි ලුහ බැන්දිෙ ලහ බඳින ප්‍රමාණයටට ආස්වාදය හම්බුන්නේෑ නේද ආස්වාදය හම්බුන් නැති නිසා නේද අදත් මේ හිත කියන්නේ ලොහබඳින්න ලුහබඳන්න ලුහ බඳදින්නිල හිත ඉල්හ සිටින ආයාචනා කරන අපේ. යා මේටික කළුත්නම් ආස්වාදය තියෙයි කියලා එක වැඩ අපට පින්න නොල් ලෝකේ එනේ වැඩ කරන්නේ අපි ලෝක තියෙන ලෙන් ගත්තුකමටත් ලෝකයට සාධාරණයක් කරන්නවත් මේ ලෝකයේ වෙනුවෙන් දායානුකම්පාවකින්වත් නෙමෙයි එයා ඒක ඒ වැඩ කර එක ඇතුලේ උපදින ආස්වාදයට යමනාපයිඒ ආස්වාදයට මනපනිසායි ආස්වාදේ කියන විදිටයට වැඩ කරන එක මිනිසු වැඩ කරන්නේ විධවිදියට ඇයි සමහරයගේ හිත තුළ ආස්වාදය උපදින්න එක ක්‍රම එතවට මේ විදියට යම් ශ්‍රාවකයක් තුළ විමසන හැකියාවක් තිබ්බොත්. ඒ හැකියාව තුළම ඉදිරියට කල්පනාකරගෙන යන ශ්‍රාවකයෙක් වේදනාව ඇසුරු කරගෙන පුද්ගලයා තුළ ගොඩනගෙන සක්කා දිට්ටිය කඩලදාන්න සක්කායි කියන්නේ පින්නත්නී ඇතටම වේදනාස්කන්දයට මයි ස්කන්ද ටිකටමයි සක්කාය කියන්නේ. සක්කාා ඉදිටියි ැඩුවමට රහත් ස්ෝන් වෙන කියන්නේ ෝවා වෙනකොට සංයෝජනවල පලවිනි සංයෝජනය කරන්න ලෝට පළවිනිරට තුන කරඩන්න ක්කා ි්ටි විචිකිචාව සීලබත ප්‍රමාශ කරක ඇතු පලවීක කරන්න ඕන පලවෙනි සක්කාය කියන වේදෙනස්කන්දයට මයි වෙනෙක්කට නෙවී වේදනාස්කන්දය ඇතුළු අෙකුත් ඉස්කන්ද ටිකට ඉස්කන්ධ පහහිනි තියෙන්නේතු එතවට කෙනෙක් කියන්න පුළන් අපිට පහම දන්න න අපි දැ පහම තවමාව පහත්න මේ පි එකක් අවබෝධ කළත් සවාන් වෙනවා පහම ඔන්නේෑ එක අවබෝධ කළත්ම පහම ගැන යම්කිසි පරිචයක් තියෙන් ඕන දැනුමක් තියෙන්න්න ඕන එකක් අවබෝධ කලත් සෝවාන් වෙනවා. මේ සෝතාපන්නකම කියනක අපිට බැරි දෙයක් කියල ඉතන්ඩපා සෝතාපන්නකම කියන්නේ බැරි දෙයක් නෙමේ. එතුට සෝ මෙතන එකයි කියන්නේ වේදනා ධාතුයා වෝ බික්කවී බික්කුුණනෝ රාගෝ පහිනෝ හෝති වේදනා ධාතුව කෙරී රාග ප්‍රහීන වනොත් රාග කියන කැමැත් දගුල් ට ලි අමුණුත් එක්ක හැපෙන්නේ වැඩරන්නේ අමුණුව වෙනුවෙන් සැලසුම් කර තා කරන්න කයින් වැඩකරන්නේක් කොමකාරන්නයයි පින්නත්නි වේදනාවකිරී රාගයක් තියෙන නිසා. ඒකෙත් මොනවේදනාවට ද රාගයක් තියන්නේ සුකවේදන සුකවේදනාවට රාගයක් තියෙනවා එදකොට මේ දුකවේදනාවටත් අපට කැමැත්තක් තියනවා කෝලාරිකව පේන්නේ. අමනාප වසයෙන් ආස්වාදය උපදින තැන්වලටත් මිනිසු කැමති සමහරලාට හොට ලන්නකු අමනාප වසයෙන් ආස්වාදය ඇති වෙන තැන්තිී දැන් සාමානය ස්වභාවෙන් ඉත්තර හට මිනිසු කැති නෑ නමු තිත්ත තියෙන දේවල් කණ්ඩත් මිනිසු කැති නැද්ද තිත්ත ඇතුළ තියනෙ අමනාප ස්වභාවයක් න එකටත් කැමතියි එනම් මේ මනාපාස්වාදයට අමනනාපස්වාදයටත් මානය සුතුතව පෘ තක්ජනයටරාගැත්තිවේ දර බලන්නකු දැන් සමහර දේවල් වලට අපි මනාප්‍රයිදැ මත් පැන් බොන මනුස්සයකකට කැමති ඒ රහනිසා නිමි ආසාවින් බොන්නේ කවරු වතුර බොනෝගේ කුලක්කුට කකුල දාන තේ බනවාගේ බනුවන්ද බොන්නේන එක සැරත් බල කර අඩු කරලලා අපි පහු කාේ ආවාද ගැක කියැදදිව කියල ීලති. ඒ ඉනි පස්සේ ආස්වාදය අඩුකරගණ්ඩ කියලා හිතාගෙන පිවත්නී මේ ඒ ඇති වෙන ගොරෝසු නීරස අමනාපකම අයිංකරගණ්ඩි කියලා තත් මුණවාහරි හ පන්්ඩත් තියාගෙන නේද මිනිසු ඔය මතන් ලොල්වෙලා යන්නේ එම් මතක තියාගන්න මේ සාමානය අසුරුතුවත් පෘක්ජනයා අමනාප වේදනාවටත් එයා තුළ රාගයක් තියෙන. නප දනවටත් රාග ඒකැ හි ම්ම ඒ එක මෙතන ධර්ම කියන කතාව හරි වේදනා ධාතුයාබෝ බික්කවේ බික්කුණෝ, රාගෝ පහිනෝ හෝති. වේදනා ධාතුුව කෙරෙහි රාගේ රාග කන කැමැත්ත. කැමැත්ත ප්‍රහීන වෙලා නං රාදස්ස පහනා වච්චිතා රම්මන පතිට්ටා විඥානස්සනොහෝති. එබඳ ඤ්ඥානයක් නැවත පිළි ප්‍රතිසන්ධිය කරා යන්න. වේදනාව කෙරෙ රාගේ ප්‍රහින වෙච්ච තැනක. වේදන උපාධානයක් නෑ එතු උපාධානයක් නෑ කියන වේදනාව නැද්ද වෙදනොති නො. වේදනාව ඇතිවින්න නැද්ද ඇති වෙනවා ඇයි හම් බේදනාව ඇතිව රාග ප්‍රහින වන වේදනාව පරණ හතුලින් හැදිල හිවරයි පිනොත්න. මේ කය සම්බන්ධව දුක්වේදනාව කටගන්නවා අන ඒ ඒ දුක්වේදන දුක්වේදනාව හද ඉවරයි මේ වෙනකොට පුරාණ හේතුවලින් පෙරදීවිත අර සිතතුල මතුවෙච්ච ආශ්‍රව සහිත කෙලෙස්් ගතියද අවිද්‍යාසාගත ගතියද තන්නහාසාගත ගතියද පෙජීවිත වේදනා උපාන වෙච්චකමද ඇතුළේ ගොනගිච භාරමය විසින් පින්නත්නී වේදනාව හදල යවරයි ඒ නිසා මේ මේ වෙලාවේ ඔබ කොයි තරම් සරුව සාධාරණ මිනිහෙක් වුණත් පින්නත්නී ඕග ඔගල්ලන්ට දුක්වේදනාව වැටහෙනවනම් ඒක නවත්තන්න බැහැපිලා හේතුව වේදනාස්කන්දය වනාහි විපාකයක් ඒක සංසාරය පිගන්න මිනිෙකුට ඇර එක පිළිගන්න බෑ ඇයි පෙරා තීතයේ හේතුූන්ෙන් වේදනව හැදිල ඉවරයි. ඒ නිසා පින්නත් මේ ඇඟ ලෙඩවෙෙනක මේ අවබෝධය ඇතුළි නවත්තන්න බෑ මේ කය ඇසුරු කරගෙන දුක්කාස්වාදයක් ඇතිවෙන්න පුළුවන්. හැයි රහානාශ තෙක් ඇති වෙනවා දුක්වේදනව විඳින්න රහතන් වසේ රහතනාසේ දුක්ේදන විවසනවා දුක්ේද බිඳින්නගේයාාට පස්සෙ තමයි පටිගානුස්සය කියන එක හිත ඇතුළි හැදින්. එද වේදනනා විවසන්න කොහොමද පුරාණ හේතු පල දහමින් හැදිච්ච එකක්. හේතු නිරුද්ව වෙනකොට නිරුද්ධී යනමටම ේදනාවක් මාතුලති. ඒක අවබෝධ කර ගැනීම තමයි බුද්ධ සාසනය පෙන්න්නන්නේ. එහෙමනයි යම්වෙලාවක පින්නත්න්නේ අපට පුළුවන් වුණෝත්න් මේ වේදනාව ඇසරු කරගන පින්නත්න්නේ දෘෂ්ටිගත වෙන කඩ දාන පුුවන් වුණොත් තන තමයි සෝතා පන්න වෙන්නේ. එතර වේදනාව ඇසුර කරගන කොහොමද දෘෂ්ටිකටහුන්නේ වේදනාව මම කියල හිතෙනවා. ේදනාව මගේ කිය හිතෙනවා වේදාව මටෝනිදිර වෙනස් කර පුුවන් කිය හිතෙනවා. න ඇති ති 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 කිය දන්න ේද ස් පරසි හදරන කියල දන්නේ, අවිද්‍යාතන්න උපදානකන පෙර ගතිී හැදිච්ච එකක් කියල දන්නේ. පෙර ොඩන ච කර්මශක්ති්‍යයන තමයි ේදනාව තමා තුළ මතු වෙන්නේ කියල දන්නේ. වේදනාව තුළ රාගානුසේ පටිගානුසේ අවි්‍යානු සේ අද අනසේ හදන බෞධාන මොක්වත් න්න ලන බෞ්ධ. ඒ මොකක්ව දන්නනැතු තැන තමයි ේදනාව අභි නන්දනී වෙන්නේ. වේදනාව ඇතිවෙලා නැතිවෙලා යන දෙයක් විදිට ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තොත්. ඒ ඇතිවෙලා නැතිවෙලයන් නිසා වේදනාව අනිත්‍යයි අනාත්මයි කියලා බැලුවොත්. අනිත්‍යයි අනාත්මයි කියලා බලන හැකියාව තිබ්බොත් එතන වේදනාව අභිනන්දනය වෙන්නේ. වේදනාව පිළිබඳ මැදහත් සිිතක්්‍යයා තුළ උපති ො වේදනම් නාබිනම්දති. වේදනාව අිනන්දනය වෙන්නේ. වේදෙන ධාතුයාාවෝ භික්කවේ රාගෝ පහිනෝ වේදන ධාතු කෙරි රගගේ ප්‍රහීන වෙනවා. රාගේ ප්‍රහි රාගස් පහන ච්චිතා රම්මන්නා පතිි්ටා විඥ්‍යාසනහෝතති නැවත්ත ප්‍රතිසන්ධියයක් කරායන්නේ නැති මට්ටමටම නිවනවා ශ්‍රාවකය තවදුරට අතිදිලයටට මේ වැඩට පිල කරන කිියු. එතුොට පුොනර්භවේ හැදරන්නේ. එතකොට තමන්ගේ අභ්‍යන්තර වේදනාව තමයි අනිත්‍ය අයි දුකයි යනාත්මයි කියල බලන්නේ. අනිත්‍යයයි දුක නනාත්මයි කියලලා මේ වෙනකො ැලුව මනොව දෝගොුල්පනා කළ බලන්න. තමාතුළ ම ඇතිවෙන සුකවේදනා දුක්වේදනාදිය යනිත්‍යයයි දුකායි යනාත්මයි කෙල බලන්න. හැබැයි අ සමාහිත සිතකින් වේදනාව පිළිබඳව හිත වඩනකමත්යෙන් ඕන් ඒකට අපි කිය ොමකක්ද වේදනානු පස්සනා කියලා සතර සති පට්ඨානි කියන්නේ ඒක දෙවැනි එකමකද වේදනා අනු පස්සන වේදනව අනුපස්සනා කරන හැකිිය එදැන් සතර සති පටන වඩන් දෝනනිකන්නේ ඒක හණ්ඩෝනකන් න්නබි ඒක ඔගුලු විසින් වඩන්් ඩෝන එක තතුර වේදන පසන වඩන ො ල ොඩ දේශනාවල කියල න තුර වේදනාන පසන වඩාග න කොට දන ඇතිතල නතිව න වැට සනාත වේදනා සදාාථනික වේදනා තිරසාර වේදන මහිමත කොහෙවත් නති බව වැටයනවා. වේදනාව මත වදනාව මත ආශ්‍ර ගොඩනෙන අනසේ හැදනි කොමතික ටහෙන. ද කොහොමද ම කොයිතනන් සුකේදන බලාපොරොත්තු වන දුක්වේදනාව මතු මග හිත වෙලාගෙන තිය යිල ටහෙනවා. ඒ වැටහෙනකොට පින්නත් න ඒ වැටහීම විතර නමි ඇතිවෙන්නේසාංසාරිකෝ මර්බුදේ වැටහෙනෝ හේතුව මේ වෙලා වේදනාව සංසාරික අරබුධයක් විසින් නිර්මාණය කරපු එකක්. අනාගතයටත් වේදනාව සකස්වන වන සකස්වෙන්නේ කොහොමද කියලත් වැයටට හිවා එක මේක වචනයයක් ල්ලක්ක කරගන යම්ශ්‍රාවකයකුට අවශ්‍ය නම් මග පලාවබෝධය කරත් තමා නිවන කරත්තිිකතු වෙන්න පුළුවන්.ඒගේ දීර්ග වැඩක් මේක හැබැ ඉතින් බහොම සවුම්ම මේක අහල බෑ මේ සම්පූර් වේදනනු පස්සනාව කියනෙ ඕබොල්ලොම කර්ඩෝ එක. ගැන වේදනාව ලක්කරගන භාවනාවක් විදිට හිත පුහුණු කරන්න කොහොමද කියල බදුරජනස වදාලා එතකො තමයි ප්‍රඥාවවදවිෙන්. දෙැම බාගනන්නකට අවදි වෙන්නේ සුතමය ඥානී විතරයි. එ චින්තාම ඥානීවත් භාවනාමී ඥානීවත් ඒක ඔගුලු කරන්න්ඩෝන එක. දැම්මි බණ කියලා යම්වෙලාවක සුතමය ඥානය හදල දෙන්න පුළුවන්. සුතමය ඥානීන් විතරක් මඟ පලවබෝධි කර න්න බෑ. ඒකට එයාට වැඩ කරන්න වෙනවා. එනිසාම් මේ දේශනාව නැවත නැවත අහනකට ඔබට මේ හරය, මේ පනිවිඩය මේ තුළ ඇතිවෙන ඇ කියන කතාව අනිත්‍යය දු කනාත්මාසියන් විමසන යථර්ථවාදී සාකචා මොකක්දක ලොකොට තේර. එතකට අර නිකං ඇගේ රැලි වැටුනත් අනේ නිත්‍යයයි නේද කියලා කවදාවත් ඔකුළු කියනෙකන්නේ. නිකන් කොන්්ඩ එක ෙසි ගස්සු දු වනත් බලන්ුකු අනිත්‍ය නේද කියලා කියන එකක් නෑ. ල ෙම ොඩ බේ බලඳු කාල පොටෝල්ම හිට ප ද ැ බලන්නු කියලා කවදාවත් පොටෝ පෙන්න්න පෙන්න ර්තමාන තත්ත්ය තුළ කනස්සල්ලක් ඇතිවෙන නැයි අපි එකනෙමේ අනිත්‍යයි කියලා කියන්නේ. ඊට බඩ ගැඹුරු සාකච්ඡාව කනිත්‍යය දුක්කනාත්මේ ගැනට තියන. ඒ ගැඹුරු සාකච්චාවට එකතුවෙන්ට බැරි වෙච්ච එක ගැන අප ඉක්මනින් විකල් ප හදාගණඩුවන ඒ අපට පුලොන් කරගණ්ඩ. එතුට එබන්ඳු අවබෝධාත්මක හැකියාවක් පිණස හැම නාටම මේ උතුම් බුද්ධ දේශනාව හේතු पකාරවවා ක